අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොරෝනා වෛරස් ආසාදිතේකු හිඟුරාණ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමගම ප්‍රදේශයේ දේශපාලන වේදිකාවත් తాවකාලිකව නිහඬ වෙයි පාසල් යලි විවෘත කිරීම අගෝස්තු 10 වනදා සිට අධ්‍යර කිහිපයක් යටතේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ටත් සහනයක් මද්රවි චාවාරම් කරුවන්ට මගේ රජයකින් මරණ දඬුවම සජිත් ගෙන් ප්‍රකාශය යහපාලන ආණ්ඩුව කළ වැරදි නිවැරදි කිරීම ලෙහෙසි නැහැ අගමැති කියයි ඉවත් කළා නම් පෙන්වන්න මද්ව බණ්ඩාර කියයි ඉවත් කරලා තියෙන්නේ මහලේකම් පෙන්නයි රවි කියයි ජනපති වර්ණයට වඩා මහ මැති වර්ණයට අපේක්ෂකින් වියදම් කරලා මැති වර්ණ නිරීක්ෂකින් හෙලි කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණ සහ ආක්‍රමිකතා නවතා කාර්යක්ෂම සේවාවක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කලුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වෙමින් කෙසල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමු සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා ජනාධිපති වරයා අද පසුවරුවේ ඉංගිරිය ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වුණා. මේ බුලත් සිංහල ප්‍රදේශයේ පැවති ජන හමුව. බණ්ඩාරගම ප්‍රදේශයේද තවත් ජන හමුව ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සමාජිකින් 20 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ වෘත්තිවේදීන් අතර හමුවක් අද කොළඹදී පැවැත්ුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ගිවිසුම් ගත වීමට පෙර එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බවයි. කොවිඩ් වසංගතයේ ලංකාවට එනකොටත් යාපාලන ආණ්ඩුවේ වැඩ නිසා ලංකාවේ ආර්ථිකය බිමට සමතලා කරලා තිබුණයි කියලා කිව්වොත් ඒක නිවැරදි කියලායි මම විශ්වාස කරන්නේ. 2012 යාපාලන ආණ්ඩුව බලයට එනකොට තිබුණු සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 20.9 අවසන් වෙනකොට 3%කට අඩු වෙලා තිබුණා. සමස්ත ණය බර 74%කින් වැඩි වෙලා තිබුණා. යහපාලන ආණ්ඩුවේ අවුරුදු 4 මාර ඇතුළත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර සවරින් බොන්ඩ් නිකුත් කිරීමෙන් විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 18කට වඩා වැඩියෙන් විදේශ විනිමය ණය අරගෙන තිබුණා. රුපියලේ වටිනකම 40%කින් පහත බහැලා තිබුණා. මේ ආර්ථික පරිහානියට කිසිම ජාත්‍යන්තර හේතුවක් තිබුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථිකය කබලින් ලිබට වැටුණයි කියලා කිව්වොත් ඒක නිවැරදි. යහපාලන ආණ්ඩුවෙන් කරපු දේවල් නිවැරදි කරන්න ලේසියෙන් බෑ. ඒගොල්ලෝ බල ගත්ත ගමන්ම චීන ව්‍යාපෘති ඔක්කොම නැවැත්තුවා. 20.19 අවුරුද්ද විතරක් යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ් දෙකකින් ඩොලර් මිලියන 4500ක ණයක් ගත්තා.
අපේ ආණ්ඩුව සියලුම ව්‍යාපෘති වලට ගත්ත ණයටත් වඩා වැඩි ගාණක්. ඒගොල්ලෝ තාවතාවක් මැලේ හිටියන රටේ මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධ එකට අත්සන් කරන්න කලින් ඒවා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන නීති හඳුන්වලා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට තම රජය කැඩතේ මරණීය දඬුවම් ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කහවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් නිවිතිකල කහවත්ත ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මූලම හේතුවකට අපේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මතු පරපුර ගැන හිතලා තමයි අපි මේ අදහස ඉදිරිපත් කරන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමට අපි සිංගප්පූරුවේ නීති ටික ගේන. මත්ද්‍රව්‍ය ජාවාරම කරලා හුමුත් මොකද වෙන්නේ? මරණීය දඬුවම්. ඒක සිංගප්පූරුවේ නීති. ඒක අනිවාර්යම කරන්න සිද්ධ වෙනවා. ජීවිතාන්තය දක්වා දඬුවම දීලා අතුරට ගියන් පස්සේ එළියේ හිටියටත් වැඩිය අතුරින් ඉඳගෙන හොතට ව්‍යාපාරය කරනවා. ඔක තමයි ඇත්ත කතාව. ඔය මරණ දඬුවම ගැන කතා කරනකොට එක වෙලාවකදී ඇමරිකානු ජාතිකයෙක් යම් කිසි හෙරොයින් ප්‍රමාණයක් සතුව සිංගප්පූරුවේ අහුවෙනවා. මරණීය දඬුවම එයාට හිමි වෙනවා. ලෝකයේ සුපිරිම බලවතා. කතා කරනවා මේ පුංචි රටේ අල ලී ක්වාන් යූ අගමැතිතුමාට සිංගප්පූරුව. මොකද එයාගේ උත්තරේ? එයා කියනවා ඇමරිකානු ජනාධිපතිතුමනි, ඔබතුමා ඔබතුමාගේ රටේ වැඩේ බලාගෙන ඉන්න. මම මගේ රටේ වැඩේ මම බලාගෙන ඉන්න. අන්න නායකත්වය. ඔන්න ඔය වගේ නායකත්වයක් තමයි अत्यावश्य वाहन ආණ්ඩුව කරනවායි කියපු එකම දෙයක්වත් කළා නැහැ. මාර්තු අප්‍රේල් විදුලි බිල කපා හරිනවායි. කපනවායි කියපු මාර්තු ගානත් අප්‍රේල් ගානත් ඒකෙදී. මාර්තුවේ ගෙවපු මුදලක් අප්‍රේල් වල ගෙවපු මුදලක් අපි නැවතත් කරක් ආපහු ජනතාවටම ලබා දෙන්නට කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂ සමාජිකින් පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්widetildeීමට ගත් තීරණය සම්බන්ධයෙන් අද සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සහ සමගි ජනබලවේග පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. මන්ත්‍රීව අයින් කරා කියලා කියලා තියෙන්නේ. අපි එහෙම අයින් කරා නම් ලයිස්සුව අපිට ඕන. ඊ අපි කව ලයිස්සුව දෙන්න කියලා ලයිස්සුව නැහැ. කරුණාකරලා අපි කියනවා මේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම ආරක්ෂා කරගන්න අපි විශේෂ ජනාධිපති නීතිච්චවරු කාණ්ඩායමක් එක්ක අධිකරණයට යන්න කටයුතු කරලා මන්ත්‍රීකම ආරක්ෂා කරලා දෙනවා. මම අහනවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සුළුතර කාණ්ඩායමෙන් ආණ්ඩුවත් එක්ක ඩීල් දාන කාණ්ඩායමෙන් බෝගොල්ලාගම ගිහදලා මන්ත්‍රීවරු 34ක් ගියා. එක්කෙනෙක්වත් අයින් කරන්න බෑ. අද අන්තිම සතියේ දේශපාලන වාසි ගන්න මන්ත්‍රීවරු බය කරන්න මේක කළා තියෙන්නේ. ඡන්ද නැති වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු කාණ්ඩායම කරන මේ වගේ බාල වැඩවලට අපේ මන්ත්‍රීවරු රැවටෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. මන්ත්‍රීකම නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් ජනතාවට විතරයි. ලබන පස්වෙන්දා සිරිකොත කියන එක්සත් ජාතික පාක්ෂිකෝ සියල්ල අපි අල්ලලා තියෙන්නේ. පස්වෙන්දා ඡන්දෙන් තේරි මේ සිරිකොත දැන් අද පාළුවට ගිය මන්දිරයක්. තියේ මන්දිරය අල්ලගන්න අපිට ඕනේ නැහැ. ඒකද මං හිතන්නේ දුම්මල ගහලවත් එලවන්න බැරි පෙරේතෝ කුම්බාණ්ඩු විතර දැන් අරගෙන ඉන්නවා. එක්සත් ජාති පක්ෂයේ විනයානුකූලව කටයුතු කළ තියෙන්නේ. පළවෙනි කණ්ඩායමේ ප්‍රතිඵලය තමයි ඊයේ ආවේ. ඊට පස්සේ දෙවැනි අදියරේ අසිකුරාදා අනිත් කොටස මේවා කරනවා. ඒක තුලින් තමයි අපි මේ මොකෝ කණ්ඩායම් හතරකින් තමයි ඒ උත්තරේ එන්නේ. කොහොමද ඔය ඉවත් කරා කියන එක හරියටම සනාථ වෙන්නේ? ඒක අපි ඒ පුද්ගලයාට ලියලා කිව්ව මෙන්න ගත්ත තීන්දුව. ගියාට පස්සෙ අපි ඡන්ද කොමසාරිස්ට් එකේ වල තියෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මක කරන අලුත් කට්ටියේ පත් කිරීමේ කටයුතු ඊට පස්සේ අධ්‍යයනය පත් කරගෙන යනවා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඔය මැදිවෙන කොමසාරිස්ට් යවලා ලියපිලි සේරම ඉවරද? ඒ කියන්නේ අද යවනවා ඒ සම්බන්ධව. ඔබතුමාගේ විරුද්ධ පාර්ශ්වය ඔබ ඔබතුමාලාට අභියෝගයක් වෙනවාය කියන පාර්ශ්වයට කොයි විදිහට දැන් නැද්ද? මේක නිකන් බිත්තර තල්ලු කළ කිව්වා. ඔබතුමාලා පුළුවන් ද මේකෙන් ඇල්පෙන්ට එක්කෙනෙක් අහක් කරන්න කියලා අපිට අභියෝග කරා නේද? අපිද උසාවි ගියේ ඒගොල්ලෝ ගියේ. දැන් අපෙන් එහුව අස් කරන්න පුළුවන් නම් ඔන්න අස් කරලා පෙන්නුවා. ඔය අස් කරපු 52ගේ ලිස්ට් එකේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නමයි රජිත් පතුල්කන්න මහත්තයාගේ නමයි නැහැ කියලා තමයි කියන්නේ. ආ. තියනවාද? ඒක
ඒ ලේකම්තුමා ඉදිරිපත් කළ තියෙනවා ඒක අද පෙන්නාවි ඔබතුමා මේ අල බහිනකන් හිටියද තම්බනකන් ඉන්න බැරිද අපිත් අර පොඩ්ඩක් තියාගෙන ඉන්න ඕනේ නිකක් කුතුහලයක් වගේ අද පස්වරු 3:30ට පමණ වාද්දුව සමුද්‍රාසන්න මාවත අසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර රථයක් ගාල්ල සිට කොළඹ දක්වා දහවනේ වූ සීක්‍රගාමි දුම්රියක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් මෝටර රථයේ රියදුරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ අනතුර අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා දැරූ වියදමට සාපේක්ෂව මෙවර මහමැතිවරණයේදී වැඩි මුදලක් වියදම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. අදවන විට මැතිවරණ වියදම් වලින් පසුගිය සතියවන විට සමගි ජන බලවේගයේ මුල් දවස් 3 තුල ඉහළින් සිටියා ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් අනුව අදවන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැය කර ඇති මුදල රුපියල් මිලියන 872ක් සමගි ජන බලවේගය අදවන විට වැය මිලියන 416ක් එක්සත් ජාතික පක්ෂයේ රුපියල් මිලියන 219ක් එමෙන්ම ජාතික ජන බලවේගය රුපියල් මිලියන 47.3ක් අපේ ජන බල පක්ෂය රුපියල් මිලියන 22ක් අයිටෙක් පක්ෂය රුපියල් මිලියන 3ක් දේශපාලන පක්ෂ ඔබ දන්නවා 40ක් මෙවර තරඟ කරනවා අනිකුත් දේශපාලන පක්ෂ 34ම වැය කරන ලද මුදල රුපියල් මිලියන 18ක් ඒ අනුව අදවන විට දේශපාලන පක්ෂ අපට හසු වන පරිදි වැය කොට ඇති ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1597ක් බවට පත් වෙනවා ඊට අමතරව තවත් සංඛ්‍යා ගණනය කරමින් තිබෙනවා ඒ අනුව අපි විශ්වාස කරනවා මේ සියලු තොරතුරු අප වෙත ලැබුණාම සමස්ත වියදම බවට පත් වෙනවා දේශපාලන පක්ෂවල ඇස්තමේන්තුගත මිලියන 3800ක් ඒ කියන්නේ දවස් 24ක කාලය තුළ බොහෝ දුරට ජනාධිපතිවරණයට වැය කරන ලද සමස්ත වියදම ඉක්මවා ගොස් තිබෙනවා ඔබලාට වටහා ගන්න පුළුවන්ද කවර තරම් මුදල් ප්‍රමාණයක් මේ මැතිවරණ කාලයේ සංසරණය වෙනවාදයි කියා දේශපාලන වේදිකාවේ බල වූ අදහස් කිහිපයක් දැන් මේ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරියට ගෙනියන්නට ව්‍යවස්ථා වෙනස් කරලා ජනතාවට ගැළපෙන නීති රීති ගනනලා පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඇල්ල ඔබ තමුන්නාද 3/2 බලය අරන් දෙන්න අපිට ඕනේ 3/2ක් ඉල්ලන්නේ රටේ නීතිය වෙනස් කරලා නීතිය තමන්ට ඕන විදිහට නවා ගන්න නීතිය තමන්ට ඕන විදිහට හසුරව ගන්න අපි 3/2 බලයක් ලබා ගන්න සූදානම් වෙන්නේ බලය තහවුරු කරගෙන රටට හොදක් කරන්න මිසක් රටට නරකක් කරන්න හේම නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නරක නැහැ අපි තාත්ත හොඳ පරිණත කෙනෙක් වෙලා තාත්ත ළමයින්ට කන්න දෙන්න නැත්නම් තාත්ත කේද වැඩක් නැහැ නේ ඔය කල්ලියට කවදාමක මන්ත්‍රීව ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ මන්ත්‍රීව ගන්න නැවතත් එක්සත් ජාතික පක්ෂය දෙන්න ඕන රනිල් වික්‍රමසිංහ නායකතුමා තමයි දේශපාලනික පැවැත්ම තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අසාර්ථක වෙලා කියන එක අපි හැම කෙනෙක්ම දන්නවානේ. 2015 වෙන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වාර 29 පරාජය වෙලා මම හිතන්නේ ආයිත් නැවත බලයට එන්න පුළුවන් නායකත්වයේ එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා කියලා. ආර්ථිකයේ විශාල වශයෙන් වැටිනි අවධියක් තමයි මේ අවධිය. මේ සියල්ලකටම විසඳුම් දෙන්නට අද රජය සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තිනවා. නිවාඩුගොස් හිඟුරාණ ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණි කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ දේශපාලන රැස්වීමතුළු සියලු උත්සව අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට දෙවැනි වරට සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ මුවන්ගොල ග්‍රාම හත ප්‍රදේශයේ පුද්ගලින් පිරිසක් ඊයේ දින සිට නිරෝධායනය කිරීමට පියවරගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රසාද් විජේලත් මහතා සඳහන් කළා. එම පිරිසට අදාළව අද දිනෙත් පුද්ගලින් දස දිනකගේ PCR පරීක්ෂණ සිදු කළ බව ඒ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලෙකු වාර්තා වී නොමැති බවත් ඒ හේතුවෙන් මුවන්ගල ප්‍රදේශයේ හුදකලා කිරීමක් සිදු නොකරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියවරයා සඳහන් කළේ. මෙම තත්ත්වයේ හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පන්ති පැවැත්වීම, දේශපාලන රැස්වීම පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සතිපොළ යනාදී පැවැත්වීම නතර කිරීමට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. මේවන විට වසාදාම ඇති පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා සියලු පාසල් අගෝස්තු මස 10 වනදා සිට අධීර කිහිපයක් යටතේ විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහ පෙරුම් මහතා පවසනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මෙතෙක් ලබා දී තිබූ විනාඩි 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කිරීමට සහ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබූ වර්ණ 4ක් සහිත බහුවර්ණ ප්‍රශ්න සඳහා වර්ණ 3ක් පමණක් ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. දෙවැනි පියවර විදියට අගෝස්තු 10 වෙනි සඳහා සිට අධීර කීපයකින් නැවත අපේ පළවෙනි ශ්‍රේණියේ පුංචිම පුංචි දූල පුතාලාගේ ඉඳලා 10 වෙනි ශ්‍රේණිය දක්වා වූ දූල පුතාලා පාසලට කැඳගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් අපි මේ සතියේ පාසල් නැවත විවෘත වුණත් අගෝස්තු පළමු සතිය ඇතුලේ අපේ දරුවන් සතිය තුලදී පාසල් වෙත පැමිණීම අවශ්‍ය වන කාරණාවක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම සියලු පෙර පාසල් සියල්ල අඟහරුවාදා දිනේ සිට නැවත පුංචිම පුංචි වයස අවුරුදු 3ත් 5ත් අතර දූල පුතාලා වෙනුවෙන් විවෘත වෙනු ඇතයි කියලා අපි විශ්වාස කරනවා. 200ට වැඩි සීලුම දරුවන් ඉන්න පාසල්වල ප්‍රාථමික අංශය සඳුදා දින 1 ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් අඟහරුවාදා දින 2 ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් බදාදා දින 3 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් බ්‍රහස්පතින්දා දින 4 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් එවැගේම සිකුරාදාත් 4 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇතම් සුරාපදු නිලධාරීන්ට චෝදනා එල්ලවීමෙන් පවතින පසුබිමක් තුල එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තවත් සුරාපදු නියාමකවරයෙක් අද පමුණුගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිය රකින්න ඇතම් නිලධාරින්ම නීතිය වෙනුවෙන් පිණී සිටින ඇතම් නිලධාරින්ද මද්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් කරුවන් සමග එක්වීම හේතුවෙන් ඔවුන් නීතිය රැහැනට හසු කර ගැනීම උදෙසා සිදු කරන මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන නීති විරෝධී එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරී කතරංගොඩ ගැනීමට හැකි වුණා. මෙම පුද්ගලයා දංකොටුව සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කළ සුරාබදු නිලධාරියෙක් බවයි අදාළ විමර්ශන වලින් අනාවරණය වුණේ. මෙම සුරාබදු නිලධාරියා අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී නීති විරෝධීව ප්‍රවාහනය කරන ලද එතනෝල් මිලිලීටර 750ක බෝතල් 5ක් සහ නීති විරෝධී මත්පැන් බෝතල් 50ක්ද සොයාගෙන තිබෙනවා. බස්නහිර පළාත් බුද්ධි කොට්ටාශියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර අදාළ නීති විරෝධී මත්පැන් තොගය ප්‍රවාහනයට යොදාගත් මෝටර රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මීට පෙර පුත්තලම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරී
නිලධාරියෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලැබුණු තොරතුරු මත තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. මීට පෙර මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලින් රසකට ජීවිතවලින් වන්දි ගැවීමට සිදු වූ අතර අදාළ මත්පැන් ස්කාගාරයේ පවත්වාගෙන යාමට ප්‍රදේශයේ සුරාබදු නිලධාරින්ගේද සහාය ලැබුණු බවට එදා ප්‍රදේශවාසීන් චෝදනා කළා. එමෙන්ම දිගින් දිගටම ජනතාවකෙන් චෝදනා එල්ල වුණේ එල්ල වෙමින් පවතින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ද මත්පැන් ජාවාරම් කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග එකට එක්ව විවිධ ජාවාරම් සිදු කරන බවටයි. කෘතිම රා නිෂ්පාදනය කිරීමේ කටයුත්ත සඳහාද විවිධ අවස්ථාවලදී ඇතැම් සුරාබදු නිලධාරින්ගේ සහාය ලැබෙන බවටත් ජනතාවකෙන් චෝදනා එල්ල වුණා. තමන්ගේ ජීවිතයේ පවා පරදුවට තබමින් තම විෂය පතේට අයත් වූ රාජකාරී ඉටු කරන්නට ඇතැම් සුරාබදු නිලධාරීන් කටයුතු කරද්දී මේ ආකාරයේ දූෂිත නිලධාරීන් සිටීම නිසා එය සුරාබදු දෙපාර්තමේන්තුවටම ගෙනෙන්නේ මහත් කැලලක්. මේ වන විට මද්රව්‍ය නාශක කාර්යාංශයේ සුද්ධ කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද දූෂණ වලට සම්බන්ධ නිලධාරීන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති පසුබිමක් තුල මේ ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුව තුලද සිටින දූෂිත නිලධාරීන් වහාම සොයන්නට මෙහෙයුම් ආරම්භ කළ යුතු බව අප යලි යලිත් අවධාරණය කර සිටිනවා. රාත්‍රී පුවත් විකාශය අවසන් යලි තොමුමු හෙට උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.